Excuse me, mata pura khalan te bagi. Ya, for chicken jam. Nike. Ek city sade. Ya, bo laksa gana te thalli dil pasta gine ne. Happy dinna. Let me know. Hi. Hi. I go on selo jana. Bye bye. Breakfast ka api ma hada gane. Hi, welcome back to my YouTube channel. මේ වීඩියෝ එක මම අරගෙන ඉන්නේ පහුගිය දවසක Dubai වසන්ත උදානයට ඔන මමත් සම්බන්ධ වුණා. ඉතින් ඒ experience එක ඔයාලත් එක්ක මම share කරගන්න හිතුවා. මේ කතා කරනකොට කටහඬ නම් චුට්ටක් වෙනස් ඇති. චුට්ටක් අසනීප වුණා ගිහිල්ලාවට පස්සේ. හවස 4:00 කාලේ තමයි flight එක තිබුණේ. ඉතින් මම airport එක යනකොට චුට්ටක් පරක් වුණා. නිත් කටේ නම් ඇතුළට ගිහිලා තිබුණ චෙක්ඉන් වෙලා ඉතින් මං තාත්තක් ගාලා වැඩ ටික කරගෙන මමත් ඇතුළට ගියා අවුරුදු උත්සවයකට ඩුබායි යන මගේ දෙවැනි වතාව මිට කලින් රොන්නල බලකායත් එක්ක තමයි අවුරුදු උත්සවයකට සම්බන්ධ වුණේ ඉතින් මේ පාර අපේ ශ්‍රී ලාංකික අයගේ අවුරුදු උත්සවය සඳහා ඩුබායි සංචාරයට එකතු වුණා මම විතරක් නෙමෙයි භූමි අක්කා ප්‍රියන්ත අයියා සචින් අයියා මිලින්ද අයියා ඒ වගේම ඔයගොල්ලෝ ආදරය කරන කංගන ශිල්පී ශිල්පිනිය රසක් මේ වැඩේට එකතු වුණා. ඔන්න මගේ වැඩ ටික ඉවර කරගෙන මම හෙමින් හෙමින් ඇතුළට ගියා. වැඩ ටික ඔක්කොම කරගෙන ඇතුළට ආවටත් පස්සේ මට අපේ කට්ටිය චුට්ටක් හොයාගන්න බැරි වුණා. ඒගොල්ලන්ටත් පොඩි පොඩි අකර දෙබ්බ වගේ අකරලා එහෙට මෙහෙට විසිරිලා ඉඳලා තිබුණේ මයි කට හරණ නම් ඉන්නේ මම කොච්චර කතා කරා හැබැයි මට මේ වීඩියෝ එක ඉක්මනටම දාන ඕන නිසායි මම මෙහෙම හරි මේ බ්ලොග් එක කරන්න හිතුවේ ඉතින් ඒ ගැන වැඩි හිතන්න එපා මොකද ඩුබායි වීඩියෝස් මම විඳින්න ගිහපු තැන් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඉතින් ඉස්සෙල්ලාම මේ අපි ගියපු වැඩේ වීඩියෝ එක තමයි මම ඔයාලට පෙන්වන්න හිතුවේ. ආ හරි. මේ වෙනකොට මට ඔක්කොම අල්ලව හම්බ වෙලා කටි මුකුත වෙලා හිටියේ. ඉතින් අපි යන තමයි මේ ලෑස්ති. මොකද ඔයා කිව්වේ? බය බය. අපිට කතාවලේ කියනවා. කටි මුකුත ගන්නවා. ඒ. පොගමන් ඩාගෙන. මොකද කිව්වේ? තාත්තනේ. තාත්තකෝ මේ ෆ්ලයිට් එකකින් ෆ්ලයිට් ඊර දන්නේ මම කොගම විශ්වදාත්ම දෝ කියනවා පස්සේ ඉන්නේ දැන් මම මාසෙල ඉස්සරහට යනවා නේ excuse me මට පොඩක් කලන්තේ වගේ වින්ද කොහෙද යන්නේ වින්ද එයාපෝට් එකේ ඉන්නේ අපි නැයිද අපි යනවා ඩුබායි දිගසෙත් එක්ක යන එක જાති රබලක් හිතා විකෝ එයාත් යනවා යා පරක් මැනිකේ මැනිකේ පරක් විලා ගුලන්නේ මම යන් විස්තරේ මම කියනවා අනිවාර්යෙන්ම channel එකේ මම මේ ෆයිට් එක කියලා TV program එකේ කියලා නෑ මගෙන් මඩ ඔන නට එනම් අපි පිටත් වෙන්න යන්නේ අපිට එහෙ ලෑන්ඩ් කරන්න තිබුණි එහෙ වෙලාවෙන් රෑ 7:00ට ටීම් ෆිට්සයා තමයි අපිට රෙස්පොන්ස් කරලා තිබුණේ අපේ ඉවෙන්ට් එක. ඉතින් ඔන්න විදිහට යන අතරතුරේ චූටි බබෙක් අඬන ඉවරයක් නෑ. ඉතින් එයාව අරගෙන ෆ්ලයිට් එක පුරාම යනවා. ඇත්තී මට හම්බුණා මේ චූටි යාළුවව. එයා රෂ්‍යානික් කෙනෙක්. ඉතින් හරිම ආදරෙයි මොකද මට කොහෙ ගියත් චුටි කඩේ දැක්කම ගොඩක් චුටියට හරි ආදරේ ඉතින් සුදු කළු බේරයක් නැතිව හැමෝම චුටි ළමයි ඉතින් එයා මං චුටක් කියලා තියාගෙන හිටියා අපිත් එක්ක හරි ආසාවෙන් හිටියා අඬන එක චුටි වෙලාවකටයි නතර කරලා පස්සේ අපි හැමෝත් එක්කම හරි සතුටින් ශ්‍රී ලංකාවට හිටියා ඉතින් අපිට ෆ්ලයිට් එක වෙන කරන්න දෙයක් නැහනේ ඔය විදිහට එයා මං වෘත්තල් කර කර ගියා මේ වීඩියෝ එක නම් ඔයගොල්ලෝ කලින්වත් දකින්න ඇති මොකද මං කලින්ම අප්ලෝඩ් කරලා තිබුණ නිසා
චුඩි කට්ටියත් එක්ක ඉන්නවා කියන්නේ හෙතර ජීවීම් නැතුව හරි ආසාවෙන් සතුටින් වෙලාව ගත කරන්න පුළුවන්. මොකද ලොකු අය වගේ නෙමෙයි, එයාලා හරිම සුන්දරයි, හරිම ෂෝක්. ඔන්න ඉතින් රෑ වුණා, අපි ඩුබායි වලට ආවා. අපි දැන් ලෑන්ඩ් කරන්නයි යන්නේ. ඇත්තටම ඩුබායි ගැන කියනවා නම් මං මේ දවස් කීපයට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මේ රටේ කෙටි කාලෙකින් සෑහෙන මහන්සියකින් ගොඩක් දේවල් කරගත්තු ලස්සන රටක්. ඉතින් අපිට උනත් ගන්න දේවල්, ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙන තැනක්. හරි, අපි ඔන්න ඩුබායි එයාපෝර්ට් එකට ආවා. අපි පඩු ටිකත් ඔක්කොම දාගෙන අපි එයාපෝර්ට් එක ඇතුළට තමයි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ. අපිව ගන්න එයාපෝර්ට් එකට ඒ කට්ටිය ඇවිල්ලා හිටියා. අපි ඉතින් අපේ බඩු ටිකත් අරගෙන හින හොටෙල් එකට තමයි ඊළඟට ගියේ. පිතක තව කෙනෙක් ආවා. මේ තමයි සුරංගයක්ක, සුරංගේ කොටිතුවක්ක. මම තමයි අපේ ඉවෙන්ට් එකේ අනවුන්ස්මන්ට් පාට් එක කරන්නේ. බඩගිනි මහන්සි දෙකම හොඳටම තිබුණා. ඉක්මනට මට යන්න උමනාව තිබුණේ හොටෙල් එකට. මොකද කාලා ඉක්මන නිදාගන්න තමයි මට ලොකුම ඕමනාව තිබුණේ. මේන් දේවිකා අක්කා, මේත් අපිට ආදරය කරන දුබායි වල ඉන්න අය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දුබායි වලට ආපු ගමන. ඉතින් එතනින් එහාට මොකද පහුවදා තමයි අපේ ඉවෙන්ට් එක තිබුණේ, අවුරුදු උත්සවය තිබුණේ. අපි 4 වෙනිදා රෑ තමයි එහෙට ගියේ, පහවදේ අපේ අවුරුදු උත්සවය. මේ තියන්නේ එදා උදේ පාන්දර අපි හිටපු හොටෙල් එකේ ඉඳලා අපිට තිබ්බ view එක. අපි හිටියේ සාජවල. view එකයි මායි තමයි අපි room එක share කරගෙන හිටියේ ඒ දවස් කීපය. මේ තියන්නේ අපි හිටපු room එක. අපි උදේම නැගිටලා ඉස්ලාම breakfast වලට ගියා. ඉතින් ඊට පස්සේ තමයි අපි ඇවිල්ලා වැඩියට යන්න ලෑස්ති වුණේ. අපි දෙන්නා ලෑස්ති වෙනා බලන් ඉන්නවා එකන් යන එනකන්. අපි ඉක්මන් කරලා ඉක්මන් කරලා අපි දැන් බලන් ඉන්නවා. ලෑස්ති වෙන දුන්නේත් නැහැ. පාර විතරමයි බහින්නේ. ශානක සහ මංජුල අනිත් කවුද? මංජුල ශානක සහ මංජුල ආදරේ කරුණාව සෙනෙහස නැගලා එනවානේ. මම පාර දිගට යනකොට ඇත්තද? ඔව්. මේ ඔලගේ මෙවෙක මෙව වෙනවා. මට ඇහෙනවනේ මේ. ඇහෙනවා? ඔව්. මෙව වෙනකොට සද්දයක් ඉන්නේ නැහැ. ඔය ෆෝන් එක වැදිනවා මිනිහා. Say hi. Hi. ඔය විදිහට උදේ 10 මාර ඉඳලා හවස් වෙනකම්ම අවුරුදු ක්‍රීඩා, එවාගේම අපිට ආදරය කරන අය ඒගොල්ලෝ එක්ක ෆොටෝස් ගන්න, වගේම දිගසියක්කට ආදරය කරන චූටි කට්ටිය ගොඩක් එහෙදි මට හම්බ වුණා. ඉතින් හරිම සතුටුයි අපිට ආදරය කරන ලොකු පිරිසක් එහෙ ඉන්නවා. රැකියාවලට, එවාගේම අධ්‍යාපනික කටයුතු වලට, වගේ හැම දෙයකටම ඩුබායි රටට වෙලා ඉන්න හැමෝටම ගොඩක් මහන්සි වෙන, දුක් විඳින පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැම දෙයකටම ඉතින් හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා අපි රෑ වුණා. ආයිත් හොටෙල් එකට එනකොට හවස අන්තිම ඉවෙන්ට්
මතක තිබ්බේ අවුරුදු කුමාර තෝරන එක. ඉතින් ඒ ඔක්කොම ඉවර කරලා අපි කෑමට ග්‍රවුන්ඩ් ප්ලාසා ගියා සජවල. අපි එක්කගෙන ගියා. ගොඩක් කනවට වැඩි අපිට ඇත්තටම දවසම හරිම මහන්සි. ඉතින් අපි කට්ටියම කාලා ආයිත් හොටෙල් එකට ගියා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ඩුබායි වලට ගියපු වැඩ කොටස අපි ඉවර කළා. ඊට පස්සේ මොකද වුනේ කියලා ඊළඟ වීඩියෝස් වලින් ඔයාලට මම පෙන්නන්නම්. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you so much.